බය නැතුව කන්න පුළුවන් කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති කැලරි ගොඩක්ම අඩු ආහාර වර්ග 17ක් ආයුබෝවන් කැලරි කියන්නේ අපේ ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්වයට වගේම අපව ක්‍රියාශීලීව තබන්නත් ඉතා වැදගත් දෙයක් නමුත් කැලරි අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමත් අපේ සෞඛ්‍යට අහිතකරයි අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාර පරිභෝජනය කිරීම අපේ ශරීරයේ බර සහ මහත පාලනයට වගේම සමස්ත සෞඛ්‍යටම ඉතා වැදගත් සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට අඩුම තරමින් කැලරි 1200ක්වත් පරිභෝජනය අත්‍යවශ්‍යයි. ඉතින් මෙව කැලරි ඉතා අඩු ආහාර වැඩිපුර පරිභෝජනය මගින් අපට දිගු වේලාවක් බඩගින්න නොදෙනී සිටීමටත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර කැලරි පරිභෝජනයෙන් වැළකී සිටීමටත් හැකියාව ලැබෙනවා. එමගින් අපට අපගේ ශරීරයේ බර සහ මහත පාලනය කරගෙන නිරෝගීව සිටීමටත් හැකියාව ලැබෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් සාකච්ඡා කරන්නේ ගොඩක් කෑමට මහත් වෙන්නේ නැති කැලරි ගොඩක්ම අඩුවෙන් අඩංගු ආහාර වර්ග 17ක් පිළිබඳවයි. මේවා ගැන දැනගන්න මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳිලා ඉන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහතින් ඇති subscribe button එක press කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම share කරලා යාළුවන්ට දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. අංක 1 ගෝවා. ගෝවා කියන්නේ කැලරි ප්‍රමාණය ගොඩක් අඩු වෙලවලුවක්. නමුත් ඒ වායේ අඩංගු විටමින් ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයන් නම් ගොඩක් වැඩි. ගෝවා ග්‍රෑම් 100ක අඩංගුවන්නේ කැලරි 25ක් පමණ වන අතර මේදේ අඩංගුවන්නේත් නැහැ. ගෝවා නිතර ආහාරයට ගැනීම මගින් සිරුරේ බර අඩු වීම, සම පැහැපත් වීම, ප්‍රතිශක්තිකරණයේ වර්ධනය වීම වගේ බොහෝ සෞඛ්‍ය මෙවාසි රසක් අපට ලබා ගන්න පුළුවන්. අංක 2 කැරට්. කැරට් කියන්නේ කැලරි ප්‍රමාණය ඉතා අඩු තවත් වේලවලුවක්. සාමාන්‍යයෙන් කැරට් ග්‍රෑම් 100ක කැලරි 41ක් වගේ ප්‍රමාණයක් තමයි අඩංගුවන්නේ. මේදේ ඉතා අඩු ප්‍රෝටීන්, විටමින්, තන්තු වගේ අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයන්ගෙන් අනුන මෙම කැරට් පරිභෝජනය මගින් සිරුරේ බර අඩු කර ගැනීමට වගේම සමේ සෞඛ්‍ය වර්ධනය කර ගැනීමටත් හැකි වෙනවා. අංක 3 ජම්බෝල. සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ තවත් පෝෂණ සංඝටක බහුලව අඩංගු ජම්බෝල කියන්නේ කැලරි ප්‍රමාණය ඉතා අඩුවෙන් අන්තර්ගත පළතුරක්. සාමාන්‍යයෙන් මේවා ග්‍රෑම් 100ක කැලරි 42ක් පමණ ප්‍රමාණයක් තමයි අඩංගුවන්නේ. සිරුරේ බර පාලනය, ප්‍රතිශක්තිකරණයේ වර්ධනය, දියවැඩියාව පාලනය වගේ බොහෝ සෞඛ්‍යමය වාසි රසක් මේවා ආහාරයට ගැනීම මගින් අපට ලබා ගන්න පුළුවන්. අංක 4 බ්‍රොකෝලි. ලෝකයේ ඇති පෝෂණ ගුණයෙන් වැඩිම ආහාර කිහිපය අතරට එක්වන බ්‍රොකෝලි ග්‍රෑම් 100ක අන්තර්ගත වන්නේ කැලරි 34ක් ප්‍රමාණයක් පමණයි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන තන්තු බහුල බ්‍රොකෝලි නිතර පරිභෝජනය මගින් සිරුරේ විෂාපද ද්‍රව්‍ය ඉවත් කිරීම, රුධිරයේ සීනි මට්ටම් පාලනය වගේ බොහෝ සෞඛ්‍යමය වාසි රසක් ලබා ගන්න පුළුවන්. අංක 5 සෙල්දිරි. සෞඛ්‍ය සම්පන්න කැලරි අඩු ආහාර ගැන හිතන අයට සෙල්දිරි කියන්නේ ඉතාමත් හොඳ ආහාරයක්. වැඩිපුර ජලය ප්‍රමාණයක් අන්තර්ගත වන නිසාම මෙම සෙල්දිරි ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 14ක් වැනි ඉතා අඩු ප්‍රමාණයක් පමණයි. අංක 6 ඕට් මීල්. ධාන්‍ය වර්ග ප්‍රිය කරන අයට නම් තෝරා ගන්න පුළුවන් කැලරි ඉතා අඩු ආහාරයක් තමයි ඕට් මීල් කියන්නේ. මේවා ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 68ක් තරම් අඩු ප්‍රමාණයක් පමණයි. සිරුරේ බර සහ මාත පාලනය වීමට අමතරව දියවැඩියාව පාලනය, කොලෙස්ටරෝල් පාලනය, සමේ සෞඛ්‍ය වර්ධනය, ආහාර ජීර්ණයේ ක්‍රමවත් වීම වගේ බොහෝ වාසි මෙම ඕට්ස් නිතර ආහාරයට ගැනීම මගින් අපට ලබා ගන්න පුළුවන්. අංක 7 කොමඩු. කොමඩු කියන්නේ 95%ක් පමණ ජලය අන්තර්ගත කැලරි ප්‍රමාණය ඉතාමත් අඩු ප්‍රණීත පළතුරක්. මේවා ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 30ක් පමණ අඩු ප්‍රමාණයක් පමණයි. තැන්පත් මේදේ දහනයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව අඩංගු කොමඩු නිතර පරිභෝජනය මගින් සමේසා ඉසකෙස්වල සෞඛ්‍ය වර්ධනය, පිළිකා අවදානම සහ හදවත් රෝග අවදානම අවම කිරීම වගේ සෞඛ්‍ය වාසි අපට ලබා ගන්න පුළුවන්. අංක 8 මල්ගෝවා. සිරුරේ බර අඩු කරගන්න උගන්වන අය කිසිවිටකත් මල්ගෝවා අමතක නොකළ යුතුයි. මේවා ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 25ක තරම් අඩු ප්‍රමාණයක් වන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද යුක්ත වෙනවා. ප්‍රෝටීන් බහුලව අඩංගු මල්ගෝවා වල සිරුරට අත්‍යවශ්‍ය විටමින් ඛනිජ ලවණ වගේම තන්තුද බහුලව අන්තර්ගතයි. අංක 9 ලෙමන්. පැඟිරි කුලයට අයත් ප්‍රණීත පළතුරක් වන ලෙමන් කියන්නේ කැලරි ඉතාමත් අඩු පළතුරක්. මේවායේ ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 29ක පමණ ප්‍රමාණයක් පමණයි. විටමින් සී බහුලව අන්තර්ගත ලෙමන් යුෂ උදෑසන හිස්බඩ පානය කිරීම මගින් ඔබේ ජවය වැඩිවීමට අමතරව ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමටත් කැලරි දහනය මගින් සිරුරේ බර අඩු කිරීමටත් මනාදායකත්වයක් සපයනවා. අංක 10 ගස්ලබු. ගස්ලබු කියන්නේත් අපි හැමෝම කන්න කැමති කැලරිත් ගොඩක්ම අඩුවෙන් අන්තර්ගත පළතුරක්. ගස්ලබු ග්‍රෑම් 100ක කැලරි 39ක පමණ ප්‍රමාණයක් තමයි අඩංගු වන්නේ. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන මේවා නිතර ආහාරයට ගැනීම මගින් පිළිකා අවදානම අවම වීම, සමේ සෞඛ්‍ය වර්ධනය කිරීම, හදවත් රෝග අවදානම අවම කිරීම, ආහාර ජීර්ණයේ ක්‍රමවත් කිරීම වැනි බොහෝ සෞඛ්‍ය වාසි රසක් ඔබට ලැබෙනවා. අංක 11 නිවිති. සම්වල ආහාර වේලක තිබී යුතුයම ආහාරයක් වන නිවිති කියන්නේ කැලරි අවම ප්‍රමාණයක් අන්තර්ගත පෝෂණ ගුණයෙන් අනූන එළවලුවක්.
නිවිති ග්‍රෑම් 100ක කැලරි 23ක වගේ සුළු ප්‍රමාණයක් තමයි අඩංගු වන්නේ. සිරුරට අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථ බොහොමයකින් අනුන මෙම නිවිති මගින් ඔබේ සමේ සෞඛ්‍ය වර්ධනය කිරීම වගේම සිරුරේ බර අඩු කිරීමටත් දායක වෙනවා. අංක 12 බීට්රූට්. බීට්රූට් කියන්නේ සිරුරට අත්‍යවශ්‍ය බොහෝ පෝෂණ පදාර්ථ වලින් අනුන කැලරිත් ගොඩක්ම අඩු එළවලුවක්. බීට්රූට් ග්‍රෑම් 100ක කැලරි 43ක වගේ ප්‍රමාණයක් අන්තර්ගතයි. උදිර පීඩනය අඩු වීම, ආහාර ජීර්ණ ක්‍රමවත් කිරීම, මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම, පිළිකා අවදානම අවම කිරීම, සිරුරේ බර අඩු කිරීම වගේ බොහෝ වාසි රසක් බීට්රූට් ආහාරයට ගැනීම මගින් ඔබට ලබා ගත හැකියි. අංක 13 රාබු. රාබු කියන්නේ එළවලු අතරින් කැලරි ප්‍රමාණය ගොඩක්ම අඩු එළවලුවක්. මේවා ග්‍රෑම් 100ක අන්තර්ගත වන්නේ කැලරි 16ක පමණ ප්‍රමාණයක් පමණයි. කැලරි වලට අමතරව මේ දේ කාබෝහයිඩ්‍රේට් සහ සීනි ද අඩංගු වන්නේ නැති තරම්. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන රාබු වලට දියවැඩියාව සහ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක්ද තිබෙනවා. අංක 14 ස්ට්‍රෝබෙරි. සිරුරට අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ වර්ග බොහෝමයකින් අනූන ස්ට්‍රෝබෙරි වල සෝඩියම්, කොලෙස්ටරෝල් සහ මේදය අඩංගු වන්නේ නැති අතර කැලරි අඩංගු වන්නේද සුළු ප්‍රමාණයක් පමණයි. මේවා ග්‍රෑම් 100ක කැලරි 33ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. සමේ සෞඛ්‍ය වර්ධනය කිරීම, ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම, හදවත් රෝග අවදානම අඩු කිරීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම වගේ බොහෝ වාසි රසක් මේවා ආහාරයට ගැනීම මගින් ඔබට ලබා ගත හැකියි. අංක 15 තක්කාලි. අන්තර්ගත කැලරි ප්‍රමාණය ඉතා අඩු ආහාරයක් තමයි තක්කාලි කියන්නේ. මේවා ග්‍රෑම් 100ක කැලරි 18ක වගේ සුළු ප්‍රමාණයක් තමයි අඩංගු වන්නේ. අත්‍යවශ්‍ය විටමින් ඇතුළු පෝෂක පදාර්ථ වලින් අනූන තක්කාලි වලට ඔබේ ඇස්පෙනීම වර්ධනය කිරීමට, ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමට වගේම අස්ථි ශක්තිමත් කිරීමටත් හැකියාව තිබෙනවා. අංක 16 බිම්මල්. මාංශ ආහාරයට නොගන්නා පුද්ගලින් මස් වෙනුවට ආදේශකයක් ලෙස ආහාරයට ගන්නා ආහාරයට සුදුසු දිලීර විශේෂයක් තමයි බිම්මල් කියන්නේ. මේවායේ ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 22ක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි. මැග්නීසියම්, සිංක්, කොපර් ඇතුළු බොහෝ ඛනිජ ලවණ අන්තර්ගත වීම බිම්මල් ආහාරයට ගැනීම මගින් සිරුරේ බර අඩු වීමට අමතරව ප්‍රතිශක්තිකරණයේ වර්ධනය වීම, රුධිර පීඩනය අඩු කිරීම වගේ සෞඛ්‍යමය වාසි රසක් ලබා ගන්න පුළුවන්. අංක 17 බෙල් පෙපර්. අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු පොටෑසියම්, තන්තු, විටමින්, ෆෝලේට් වැනි පෝෂණ සංඝටකයන්ගෙන් අනුන බෙල් පෙපර් ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 26ක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි. සිරුරේ ප්‍රතිශක්තිකරණයේ වර්ධනය, ඇස්වල සෞඛ්‍ය වර්ධනය, රක්තහීනතාවයේ පාලනය වගේ සෞඛ්‍යමය වාසි රසක් බෙල් පෙපර් ආහාරයට ගැනීම මගින් අපට ලබා ගත හැකියි. හොඳයි, දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ඔබට බය නැතුව ආහාරයට ගන්න පුළුවන් කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති කැලරි ගොඩක්ම අඩු ආහාර වර්ග පිළිබඳව. ඉතින් ඔබට ගොඩක් ස්තුතියි අපගේ මේ වීඩියෝ නැරඹුවාට. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම share කරලා යාළුවන්ව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.